මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සිප්වේ කැම්පස් ආයතනයේ මානව සම්පත් උපදේශක රුසිරු කුලතුංග මහත්මයා. ඉතින් මේ වෙලාවේ ඔබට බොහෝ දේවල් කියන්න ඇති මේ ආයතනය වෙනුවෙන්. අද දවසේ මේ වැඩසටහන, මේ අවෝඩ් සෙරමනි එක බොහොම සාර්ථකව නිම වුණා. ආයතනය වෙනුවෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ? හරි, ඇත්තටම ආයතනයෙන් ගත්තම මම දැනට මේ ආයතනයේ මානව සම්පත් උපදේශක විදිහට කටයුතු කරනවා. ඒ වගේම මානව සම්පත් පිළිබඳව සර්ටිෆිකේට් කෝස් එකේ සහ ඩිප්ලෝමා එකේ ලෙක්චරින් විදිහට වැඩ කරනවා. ඉතින් මගේ අවුරුදු 15ක අත්දැකීම් තමයි මම මේ ආයතනයත් එක්ක සහ සිසුන් එක්ක බෙදාගන්නේ. ඉතින් හරිම සතුටුයි අර මේ සෙෂන් එක පටන් ගද්දි මුලින් සාරං කිව්වාගේ අපිට අනාගතයට අවශ්‍ය වෙන්නේ හොඳ මානව සම්පතක්. ඒ වගේම අත්දැකීම් සහ දැනුමින් පිරිපුන් මානව සම්පතක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒකේ කොටස්කරුවෙක් විදිහට මේ ආයතනයේ වැඩ කිරීම සම්බන්ධව ඇත්තටම මේ වෙලාවේදී සතුටු වෙනවා. හරි, ඉතින් දැන් මං දෙයක් ඇහුවොත් යමෙකුට දැනගන්න උවමනාවක් ඇති. සිප්වේ ආයතනය අනිත් කැම්පස් වලට වඩා වෙනස් යමක් ඉගෙන ගන්න තැනක් කියලා හිතුනොත් ඒ මොන වගේ දෙයක්ද? මේ අතිවිශේෂ දෙයක් තියෙනවද මේ කැම්පස් එක ඇතුලේ? හරි, ඇත්තටම මම අද කතාවෙදි කිව්වාගේ ලංකාවේ දැනට ගොඩක් දෙනෙක් හිතන්නේ අවුරුදු පළවෙනි වසර සහ 13 වසර තමයි අධ්‍යාපනයේ කරන්න ඕන කියලා. එතනින් හරි ඉවරයි කියලා තමයි ගොඩක් දෙනෙක් හිතන්නේ. ඉතින් මෙතන මම විශේෂයෙන් අද මෙතන සර්ටිෆිකේට් ලබා ගත්ත 400කට විතර සර්ටිෆිකේට් සහ ඩිප්ලෝමා ගත්ත අය අපේ මේ ආයතනයේ විශේෂිත කණ්ඩායමක්. ඒගොල්ලෝ කුලකයක් විතර ගත්තාම අනාගතයේ මේ 90% මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන 10% කණ්ඩායමක් තමයි මේ අද මෙතන ඇවිල්ලා හිටියේ. අනිත් එක තමයි විශේෂයෙන් මම කතා කරා වගේ ආයතන තුලින් මේක අද ඔප්පුණා. ගොඩක් දෙනෙක් කරන්නේ එක සර්ටිෆිකේට් කෝස් එකක් මාකරි පටන් ගන්නවා, ඒක ඉවර කරන්නේ නැහැ, තව එකක් පටන් ගන්නවා. හැබැයි අද ආයතන තුලින් අපිට ප්‍රූෆ් කරා කන්ටිනියුස්ලි ලර්නින් කියන එක. ඒ කියන්නේ අඛණ්ඩ අධ්‍යාපනය තමයි අපිට අවශ්‍ය වෙන්නේ කියන එක තමයි අපි කතා කරේ. විශේෂයෙන් මම ආයතනයේ පැත්තේ ඒකෙදී අපේ මහත්මයේ කෝසස් 16ක් කරා කියලා මට ආරංචි වුණා. ඉතින් කන්ටිනියුස්ලි ලර්නින් මම කියන්නේ වයස මොකද්ද ඉන්න ශ්‍රේෂ්ඨය අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ආයතනය තුළම විශේෂයෙන් මට වැදගත්කම තියෙන මේ ආයතනය තුළම ඒ අවස්ථාව ලැබලා තියෙනවා. අපිට කෝසස් ගොඩාක් තියෙනවා. ඉතින් තෝරා ගැනීමට ගොඩාක් කෝසස් තියෙන තැනක මේවායි කෝසස් 16ක් කරනවා කියන්නේ පුද්ගලයෙක් විදිහට යාර දිනු වෙන්න පුළුවන්. රටක් විදිහට ආයතනයක් දිනු කරන්න ලොකු අවස්ථාවක් දෙනවා සිප්පේ ආයතනය. මම විශේෂයෙන්ම වෙන ආයතනත් එක බලද්දි ගත්තේ අපි ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා. එහෙම නැත්නම් කෝසස් ගොඩක් තියෙනවා. ඉතින් කට්ටියට ගොඩක් තෝරා ගැනීමට ලොකු අවස්ථාවක් තිබීම තුළින් ආයතනය වෙනස් වෙලා තියෙනවා කියලා මට කියන්න කැමතියි. හරි, ඉතින් මේ ආයතනයේ ඉස්සරහට කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වෙනුවෙන් අපිත් එක්ක අදහස් බෙදාගන්න එකතු වුණාට රුසිරු කුලතුංග ඔබට බොහොම ස්තුතියි. Thank you very much.